ලංකා ඉතිහාසයේ අපිට මතක ඉතිහාසයේ ගත්තත් මා හිතන ඉතාම බරපතලම විනාශකාරීම තත්වයකට අද අපි මාතෘභූමියේ මුහුණ දී තිබෙනවා. එහි විසන ජනතාව මුහුණ දී තිබෙනවා. දැනට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා මේ තත්ත්වය මේ මාසයේ අග වෙනකොට ජුනි මාසයේ මුල වෙනකොට මේටත් වඩා භයානක තත්ත්වයක් අපේ රටේ ඇති විය හැකි බව විශේෂයෙන්ම අපි දන්නවා රටක ශක්තිය රඳා පවතින රටක නිදහස රඳා පවතින රටක ස්වෛරභාවය රඳා පවතින ඒ රට මොනතරම් ප්‍රමාණිකින් आर्थिक वशेन शक्ति मध्य की साधके मत रट आर्थिक वशेन दुबल उनोटे शक्ति हीन विन रट आर्थिक वशेन दुबल उनोटे स्वीरभाव अवलंग विन रट आर्थिक वशेन दुबल उनोत्व ओनेम रटक यटत् विजित अबोट पत्ती में अनुति विन එනිසා රටක ඉතාමත් වැදගත් ශේත්‍රය තමයි ඒ රට ආර්ථික වශයෙන් මොනතරම් ශක්ති සම්පන්න කියන කාරණය. මා හිතනවා දේශපාලකයන් හැටියට ආණ්ඩුව හැටියට ඒගොල්ලන්ට පැවරෙන මූලික කාර්යභාරය තමයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම. අපේ හාමුදුරන් වහන්සේලාට ආගමික නායක නායකකාරක ආදීන්ට ඒ ඇයට පැවරෙන ප්‍රධාන කාර්යභාරය තමයි ජනතාව අධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීම. ඒක තමයි අපි දේශපාලකයාට සහ ඔබ වහන්සේලාට පැවරී තිබෙන කාර්යභාරයෙන් අතර තිබෙන වෙනස්කම. එහෙනම් ආණ්ඩුවකට පැවරී තිබෙනවා මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න. හැබැයි දිගු කාලයක් අපේ රට පාලනය කරපු පාලකයන් රටක ආර්ථිකයට විය හැකි සියලුම පන්නේ විනාශයන් අද අපට සිදු කොට අවසන්. මොකද තවත් මේ ආර්ථිකය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. පැය 4 5 විදුලිය කපනවනම් බොහන්සිලා මේ ස්ථාන්ට වැඩම කරනකොට දකින්නේ නැතු. සෙඩ් එකක් ගාවින් ආවොත් කිලෝමීටරයක් 2කට 3කට පෝලිං ගොඩ ගහලා තිබෙනවා තෙල් ටිකක් ගා ගන්න බැරි වුණා. දරුවන්ට කිරිපිටි ටිකක් මිලදී ගන්න බැරි නම් ලිප පත්තු කරගන්න ගෑස් ටිකක් මිලදී ගන්න බැරි නම් බහණ්ඩවල මිල අධික වේගෙන් ඉහළ යමින් තිබේ. බහණ්ඩවල මිලේ ඉහළ යාම පුරවැසියන්ට දරා ගන්න බැරි නම් මොකද්ද මේට වඩා ආර්ථිකයකට වෙන්න පුළුවන්? මදක පෞගෙදා අලි සබ්රි මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේදී විදේශ සංචිත තියෙන ඩොලර් මිලියන 50යි කියලා. ඒක කියලා ටික වෙලාවකදී කණිත්තිල් ලැමති කියනවා මාසකට තෙල් ගේන්න ඩොලර් මිලියන 550ක් වුණා. තෙල් ලැබෙති කියනවා තෙල් ගේන්න ඩොලර් මිලියන 550ක් වුණා මාසෙකට. මුදල් ලැබෙති කියනවා මිලියන 50යි තියෙන විදේශ සංචිත ලෙස. අපිට හිතා ගන්න පුළුවන් අපේ රටේ ආර්ථිකය කොතනද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ ආර්ථිකයේ විශාල ලෙස කඩා වැටීමේ ප්‍රතිවිපාකයට අනිත් පැත්තට අපිට සිදු වී තිබෙන්නේ අපිට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ගන්න විදියක් නැත්නම් තෙල් ආනයන කරගන්න විදියක් නැත්නම් අපි සෑම රාජ්‍යකින්ම ණය ඉල්ලන්න පටන් ගන්න තිබෙනවා. පෞගේදා ඉන්දියාවට ගිය මුදල් අමාත්‍යවරයා ඩොලර් බිලියනයක ණයක් ඉල්ලගත්තා. ඉන්දියාවට යන්න කලින් බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්න කලින් ලංකාවේ ගිවිසුමක් අස්සන් කළා. ඒ ගිවිසුම පාර්ලිමේන්තු ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට දාන එකේ මෙහෙම වගන්තියක් තියෙනවා. මුදල් අමාත්‍යවරයා ඉන්දියානු ගමනට පෙර මෙම ගිවිසුම අස්සන් කිරීමට අවශ්‍ය වූ බැවින් කලින් අස්සන් කරා දැන් කැබිනට් එකට දානවා. ඒයි මේ ඉන්දියානු මුහුදු කලාපයේ ආරක්ෂාව පිළිබඳව ඉන්දියාවත් එක්ක අප සම්මුති කළා. එවිතරක් නෙවෙයි සමහර මුහුදේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා සම්මුතියකට ආවා. ඒ සම්මුතිය අත්සන් කරන්න නැතුව එතුමාට ඉන්දියාවට යන්න බැ මුදල් ලැබුණා.
ඒ සම්මුතිය අනුව අපේ රටේ ජාතික ආරක්ෂාවේ විශාල පංගුවක් අද අපි ඉන්දියාවට බාර දීලා ඉවරයි. ඊට පස්සේ ඉන්දියාවට යන්න කලින් ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණයේ පවරා අදානි සමාගමට පවරා දීමේ කිව්සුමක් සඳහා ඉන්දියාවට යන්න කලින් කොළඹ වරාය බටේර ජෙටිය අදානි සමාගමට පවරා දීමේ ලැබුවා. ඉන්දියාවට යන්න කලින් මන්නාරම් ප්‍රදේශයේ අක්කර 100 ගණනක් ඉන්දියානු අදානි සමාගමට පවරා දෙන ලැබුවා. සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් වෙන්නේ ඉන්දියාවට යන්න කලින් උතුරේ දූපත් තුනක සෝලා පවවය සූර්ය ශක්තියෙන් සූර්ය බලයෙන් නිපදවන විදුලි බලාගාර තුනක් ඇදීමට සරසමක් තිබුණා. ඒක ටෙන්ඩරයක් ඇදෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් දෙනවා. අපි ටෙන්ඩරයක් ඇදුවා සමාගමක් තෝරගන්න. ඒ සමාගමන තේරුනේ චීන සමාගම. හැබැයි ඉන්දියාවට යන්න කලින් ඒ චීන සමාගමෙන් ඒක අයින් කරලා ඉන්දියානු සමාගම් ප්‍රදුමු. ටෙන්ඩරයකින් තෝරගත්තු චීනෙත් අයින් කරා. ඒ කියන්නේ මොකක්ද අපි හම්බුනේ? ආර්ථිකයක් බිඳ වැටුණාට පස්සේ අපේ රටේ සුවිභාවයක් නැදින්නේ නෑ. අද අපේ රටේ සියලු සම්පත් භූමිය ගුවන් මුහුද සානක ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් අද අපිට අහිමි වී තිබෙනවා. ඒ වගේම සෑම තැනකම පුරවැසිය තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න බැරි අඳෝනාවකට මුහුණ දෙමින් තිබෙනවා. තරුණයන්ට තමන්ගේ අනාගතය පිළිබඳ අවිශ්වාසයක් ඇති තිබෙනවා. දරුවන්ට කිරි උගුරක් ගන්න කිරි විතුරක් මිලදී ගන්න බැරි වී තිබෙනවා. දෙමව්පියන්ට හරියම ආහාර වේලක් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න බැරි වී තිබෙනවා. කුසකර්මාන්තයේ ගොවිදනතාවට තමගේ නාටු වූ කුඹුර දිහා බලාගෙන කූල්ලන්න සිදු වී තිබෙනවා. නීතියක් විධානයක් පිළිබඳ අපේක්ෂා කරපු රටක මුළුමනින්ම නීතියේ විධානයේ ආධිපත්‍ය බිඳවට්ටවා තිබෙනවා. දැන් මම අපේ හාමුදුරන් වහන්සේලෙන් අහන්නේ එක ප්‍රශ්නයක්. අපේ රට මෙහෙම ව්‍යසනයකට මුහුණ දී යුතු රටක්ද? නැහැ. ස්වභාවික සම්පත් වලින් අනුන රටක්. රට වගේ අටගුණයක මහමුදක් තිබෙන රටක්. ලෝකේ ඉතාමත් වැදගත්කමක පිටලා තිබෙන රටක්. ලෝකේ ප්‍රධානම නැව් මාර්ග හතරක් ඕස්ට්‍රේලියාවට ඈත පෙරදිග යුරෝපය සහ ඉන්දියාව මේ ප්‍රධානම නැව් මාර්ග හතර ආසන්නයේ පිටලා තිබෙන රටක්. වසරකට නැව් 36000ක් අපේ මුහුදෙන් ගමන් කරනවා. ඒ තරම් විශාල නාවික ගමනාගමනයක ආසන්න තිබෙන රටක්. ලෝකේ බහණ්ඩ වෙලදාමෙන් 30ක් සිද්ධ වෙන්නේ ඒ මුහුදු මාර්ග හතරේ. ලෝකේ මුහුදු මහා මාර්ග බහණ්ඩ ප්‍රවාහණේ 30ක් තුනෙන් පංගුවක් වගේ වෙන්නේ අපේ මුහුදේ. ඒ වගේම ඊසාන දිග නිරිත දිග මෝසම් දෙකේම වර්ෂාව ලැබෙන රට. අතරමැදි මෝසම්ක වර්ෂාවක් තිබෙන රට. ඕනෑම දෙයක් පළවෙන්න සමත් වෙන මහා මහා සාරවත් මහා පසක් තිබෙන රට. රත්නපුරේ එලෑර ඔක්කම් පිටේ පැත්තකට ගියොත් මණික් සම්පත තිබෙන රට. කාටගහ පතල පැත්තට ගියොත් විතර මිනරන් තිබෙන රට. විශාල හුණු සම්පත් නිදියක් තිබෙන රට. පුල්මුඩේ පනාතට ගියොත් විශාල කණි සම්පත් තිබෙන රට. එප්පා වලට ගියොත් විශාල පොහොර නිදියක් තිබෙන රට. ඒද විශාල දේ ඉතාමත් යහපත් දේශගුණික කලාප තුනක් තිබෙන රට. වියලි මැද සීත දේශගුණික කලාප තිබෙන රටක්. විශාල సౌందర్యාත්මකව රසවින්දනය කරන්න පුළුවන් මහඟු දර්ශන තිබෙන රටක්. මීදු මහරහතන් වහන්සේගේ ආගමනය සමග මහා සංස්කෘතියක් ගොඩනැගුණු රටක්. මහා පෞරාණික උරුමයක් තිබෙන රටක්. ලෝවා මහා පායේ නිර්මාණ ඉතා දිගු කාලයකට උරුමයක් තිබෙන රටක්. අපේ මහා නරපතියන් විශාල වාර කර්මාන්තයක් නිර්මාණය කරන රට. මහා සාගර වගේ වැව් වලින් පිරිච්ච රට. ඒ වගේම මේ මහා පොළොවත් එක්ක හැපිලා ගොවිතැන්පත් කරන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්න රට. මූදු ගිල්ල මාළු මාළු සම්පත නෙලන්න පුළුවන් ධෛර්ය සම්පන්න දීවර ජනතාවක් ඉන්න රට. අලුත් නිර්මාණ ලෝකයේ අලුත් දේ ජයග්‍රහණය කරන්න පුළුවන් මහා තරුණ සම්පතක් ඉන්න රට. මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් බුදුදහම
ඉස්ලාම් ධර්මයේ කතෝලික ධර්මයේ හින්දු ධර්මයේ මේ සියලු ධර්මයන්ගෙන් පෝෂණය වෙන රට මේ විදියට පත් විය යුතුද එන මේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෑ අපේ හාමුදුරනේ අද අපි රට මුහුණ දී තිබෙන්නේ ස්වභාවික ව්‍යසනයේ ප්‍රතිඵලයකට නෙවෙයි ස්වභාවික ව්‍යසනයක් අපි ඔක්කොම දරාගමු මහා ගංගතුරක් ඇවිල්ලා මහා කෙත්යායවල් යටවෙලා රටට මහා විපතක් ගෙනත් දීලා නම් අපි ඒක ඒක අපි දරාගමු නැවත ගොඩ එන්න පුළුවන් මහා සුලිසුලු සුලි කුණාටුවක් ඇවිල්ලා සියලු නේද බව භෝග විනාශ කරමින් මේ විනාශය අත්පත් වුණා නම් අපිට ඒක දරා ගන්න පුළුවන් ඒක ගොඩ ගන්න පුළුවන් හැබැයි මේ ව්‍යසනේ කිසිදු ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි අපේ රට පාලනය කරනද පාලක කාරකාදීන් විසින් අපේ රටේ නිර්මාණය කළද ව්‍යසනය මේකයි මේකයි අපේ හාමුදුරනේ අපි ඉදිරිපිට තියෙන සත්‍ය මේ තා පරපුට පාලක කණ්ඩායම අපේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එක්රස් කරගත්තා මිනිස්සුන්ට එදා වේල කන්න විදියක් නේ තරුණන්ට රැකියාවක් පිළිබඳ අපේක්ෂාවක් නේ මේ සියල්ල ඉතා කුඩා පරපුට කණ්ඩායමක් පුදුමදගත්තා අද ලෝකේ වංචාව පිළිබඳ මොකක් කරි ප්‍රවෘත්තිය පළ වෙනවා නම් ඒක ඇතුලේ ලංකාවත් ඉන්නවා පෞගේ දා ඇමරිකාවේ CIA කාර්යයක් අත්අඩංගුවට අරන් අවුරුදු 12කට හිරිය දැම්මා සුබේරු කියන CIA කාර්යයක් මුදල් විසුද්ධි කරන ඒ කියන්නේ කළු සල්ලි පාවිච්චි කිරීම වැරදි හැබැයි ඒ නඩුවේදී එළි වෙනවා ඒ සුබේරු කියන CIA කාර්යයට අජිත් නිවාඩ් කබ්‍රාල් ඩොලර් මිලියන 6000ක් ගෙවලා ලංකාවේ ප්‍රතිරූපය නංවන්න කියලා මහබැංකුවට මොකද තියෙන බලේ ප්‍රතිරූපය නංවන්න ඒකම ඒක විදේශ සමත්වලට කරෝ ඒක එළියට එනවා පෞගේද පැනමා පේපර්ස් කියලා පේපර්ස් වර්ගයක් එළියට ආව ලෝකෙම වංචා දූෂණගෙන ඒ පැනමා පේපර්ස් වල අන්න ලංකාවේ කට්ටිය එළියට එනවා ඊට පස්සේ ලෝකේ වංචා දූෂණ පිළිබඳව ගවේෂණ කරන මාධ්‍යවේදී විශාල ලියවිලි ගණනාවක් එළියට දැම්මා ඒවට කව පැන්ඩෝරා පේපර්ස් කියලා ඒකෙන් එළියට ආව කවුද නිරූපමා රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ ඥාති දියණිය හා රනිල් වික්‍රමසිංහගේ උපදේශක පාස්කර් ලිංග ඒ වගේ සල්ලි ගොඩ ගහති වෙනවා. පහුගිය දා එංගලන්තයත් ඇමරිකාවත් ප්‍රංශයත් එකතු වෙලා ප්‍රංශ යාබස් සමාගම යාබස් විකුණනකොට වංචා කරලා තියෙනකල ලන්ඩන් අධිකරණේ නඩුවක් ගියා. ඒ ලන්ඩන් අධිකරණේ නඩුවේදී එළියට ආවා මහින්ද රාජපක්ෂගේ වකවානුවේදී එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ account එකට ඩොලර් මිලියන 2ක් දාලා ගියා. ලන්ඩන් හොරකමක් වෙනවා ලංකාවේ මිනිහෙක් ඒකෙත් ඉන්නවා එයා ලංකාවෙන් ජාව ඊළඟ ඇමරිකන් එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පතේ විශාල වාර්තාවක් ගියා ඒ වාර්තාවේ සඳහන් වී තිබෙනවා මහින්ද රාජපක්ෂට චීන සමාගම් ඩොලර් මිලියන 6000ක් ලබා දී තිබෙන බව ඊළඟ පහුගිය දා ඕස්ට්‍රේලියාවේ ගවේෂණශීලි මාධ්‍යවේදී විශාල ගවේෂණයක් කරා ඒ ගවේෂණයේ එළියට ආවා හම්බන්තොට මහා රෝගවල ඉදිකිරීමේදී නේද ඩොලර් මිලියන 2ක් වංචා කර ඇති බව ඒවා නිමල් පෙරරගේ account එකට ඇවිත් තියෙන බව මොකද මේ සිදු වී තිබෙන්නේ ලෝකේ කොතනද වංචාව දූෂණයක් පිළිබඳ කරුණු එළියට එන්නේ ඒ හැම තැනකම මේ කුඩා දූපත 2 කෝටි 20 ලක්ෂයක් වන ජනතාවක් ඉඳ තනම මෙතනින් කවුරු කෙනෙක් එක්ක අහුවෙනවා එක්කෝ දේශපාලකෙක් එක්ක දේශපාලක සමීතම සමීපතම ඉන්න චෞරවලල්ලේ නියෝජිතයි මොකද වෙලාද එහෙනම් අද මේ විපතට පත් වී තිබෙන්නේ අපේ රටේ පාලකයන් මේ ඇති කරනද ව්‍යසනී ප්‍රතිවිපා එනිසා අපේ හාමුදුරනේ අපිට ඔබ වහන්සේලාට අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා අපි කවුරුත් අවුරුදු දහස් ගණන ජීවත් වෙන මිනිස්සු නෙවෙයි අපි අවුරුදු 80ක් 85 වැඩි මොනොත් අපි ජීවත් වෙන්නේ හැබැයි අපේ ජීවිත කාලය ඇතුළත අපි යත් විඳින්න තිබෙනවා අපේ රටේ පුරවැසියන්ට ආහාර වේලක් නැතුව නියදෙන්න නියමිතව තිබෙනවා අපේ රටේ දරුවන්ට අඬනම කිරිවිතුරක් ගන්න බැරුව ගෑස් පෝලිමි ඩීසල් පෝලිමි දාලා 10 දිනක් මිය ගියා 10 දිනක් මැරුණාද පෝලිමේ කලන්තෙල්ලලා වැටි මේම රටක් වුණාද අපිට එනිසා අපි හැමදෙනාගේම
සාධාරණ මැදිහත්වීමක් අවශ්‍යතාවයක් තිබෙනවා මේක වෙනස් කරන්න අපි හාමුදුරු මේක අපි අපේ પરම්පරාව අපේ ජීවිත කාලේ අපි මේක වෙනස් කළ යුතුමයි ඒ වගේම නිකම් වෙනස් කරලා බෑ මොකක් වෙනුවෙන්ද අද ගෝල්ෆෙල්ස් පිටියේ රට පුරා තරුණයෝ මොකද කියන්නේ මේ පෙරණි සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන මේ මොන දේශපාලන සංස්කෘතියද මොකද මේ දේශපාලන සංස්කෘතිය ජනතාව ඡන්දෙ දීලා mantri duruyak ගන්නවා අමාත්‍ය duruyak ගන්නවා අගමැති වෙනවා එක්ක ජනාධිපති වෙනවා මොකද්ද වෙන්නේ රටේ සියලු වරප්‍රසාද සුඛවීරණ සහිත ජීවිත මහා ධනෙ ඒගොල්ල ගඩා පොඩි බඳ ගන්නවා ඒ නිසා අපිට අලුත් අලුත් දේශපාලනයක් කරන මොකද්ද මේ මහා ජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන සරල දිවි පැවැත්ම සඳහා දේශපාලන සංස්කෘතිය පොර නැද්දාම් එම ඕන අද ඩොලර් නේ මම ඔබ වහන්සලට එක සහතිකයක් දෙන අපිට දෙන ආණ්ඩුව අපි හදමු ආණ්ඩුව ඔය ජනාධිපතිවරයා පාවිච්චි කරන වාහනේ අඩුම තරමේ ඩොලර් මිලියන 2 පයින්නෝ ඩොලර් ලක්ෂ 20 පණි ඒ වාහන කොතර තියෙනවද අගමැතිවරයා ගාව ජනාධිපතිවරයා ගාව විපක්ෂ නායකවරයා ගාව අමාත්‍යවරු ගාව අඩුම තරමේ ඩොලර් මිලියන ඉක්මවන වාහන විශාල ප්‍රමාණයක් තිබෙනවා අපි මේ වාහන සියල්ල ආපහු ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන්න සලසුමක් හදන්න ඒකක් ගේන්න මොකද මෙවැනි දුප්පත් රටකට තෙල් ටික ගහගන්න බැරි රටකට මෙවැනි සුඛෝපභෝගී වාහන පාවිච්චි කළ හැකිද ඒ සියලු සුඛෝපභෝගී වාහන ගෙනලා තිබෙන්නේ ණයට අපිට ආහාර පාන ගේන්න ඩොලර් ටික මදි නේද අපිට කිරි පිටි ටික ගේන්න ඩොලර් මදි තෙල් ගේන්න ඩොලර් මදි හැබැයි අපි ඔබ වහන්සේලා බලාගෙන හිටියොත් පාර්ලිමේන්තු ගාව එමතුරු පාර්ලිමේන්තු ප්‍රවිෂ්ඨ වෙන වාහන දෙස බලාගෙන හිටියොත් ලෝකයේ මේ මොහොතේ හදලා තිබෙන සුප්‍රීම වාහන මේ දුප්පත් රටේ පාර්ලිමේන්තුට යන මේ ආපහු යවන්න ඕනේ නැත් මේ ඔක්කොම ආපහු යවන්න මේ රටට මේව වරුත්තු දෙන්නේ නැහැ මට මතකයි මම කුස්කර්ම මාත දුරේ ගන්නකොට මට කලින් හිටපු කුස්කර්ම මාත එස්බී සානායක එතුමා පාවිච්චි කරපු වාහනයක් තිබුණා වෙඩිනව දින කාර් එකක් ලීටරයක් ගහපුවම දුවන්න කිලෝමීටර 4යි කාර් එකත් එක බවුසරයක් ගෙනියන්න තිබුණා අපි කිව්වා අපිට මේ වැඩක් නේ මම ඒ වාහන ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා මෙවැනි රටක ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට මෙවැනි වාහන පාවිච්චි කරන්න අයිතියක් නෑ රට දුප්පත් හැබැයි රට දුප්පත් වුණාට අපේ රටේ දේශපාලකයන්ගේ වියදම් දුප්පත් දේශපාලකයන්ගේ නඩත්තු විය නඩත්තු කිරීම සඳහා දරන වියදම ඉතාමත් අධිකයි එනිසා මේ රට හදනවා නම් අද තරුණයන් පොදු ජනතාව පාරට බහලා කියන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙච්චියේ මේ රටට නව දේශපාලන සංස්කෘතියක් අපි හඳුන්වා දෙන්න ලෑස්ති ආඳුන්නේ මේ රට අපි හදමු අපි කවුරුත් මිනිස්සු පොඩි කාලයක් ජීවත් වෙනවා නේද මොකද්ද අපිට ලොකු දේවල් නේද හැබැයි ඒගොල්ලෝ අපේ හාමුදුරනේ හතර පොයට බණ අහනවා ටීවී එකේ වෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැන මූලික පදනම්වත් ඔවුන්ගේ ජීවිතවල ගැබ්බෙලා නැහැ ඔවුන් බෞද්ධාගම ඔවුන් අපේ හාමුදුරන්ගේ කසාවත මේ සියල්ල ප්‍රයෝග කරගෙන තිබෙන්නේ උන්ගේ කැත මජර බලය තහවුරු කර ගැනීම වෙන මොකටවත් නෙවෙයි ඔවුන් කසාවතත් නේද ටීවී එකේ බණ අහන එකත් මේ සියල්ල කරන්නේ තමගේ කැත මජර විනාශකාරී ජීවිතවල රැකවරණය වෙනුවෙන් අන්නේ දේශපාලන සංස්කෘතිය අපි විනාශ කරමු ඒ විතරක් නෙවෙයි මහජනගේ දේපල හොරකම් කරන දේශපාලන සංස්කෘතිය විනාශ කරමු මහජනගේ දේපල හොරකම් කළා තිබෙන හොර ඒව යලි පවර ගන්න දේශපාලන සංස්කෘතිය ගොඩනගමු දේශපාලකයාද රජයේ නිලධාරියාද පුද්ගලික ව්‍යවසායකයාද ගමේ ගොවියාද අපි ඔක්කොම එකට හිටගන්න එකට කරට අත දාගෙන මේ රට ගොඩනගන්න මැදිහත් වෙන අලුත් සංස්කෘතියක් අපේ රට ගේන්න නැතු මේ රට ගොඩනගන්න බෑ අද පාරේ බැහැලා කෑ ගහන තරුණයන්ගේ හඬ තියෙන්නේ අන්නේ නව දේශපාලන සංස්කෘතියක් අපේ රට වුණා ඒක අපි කරමු ඊළඟ
අපේ රට නම ආර්ථික ගමනක් වුණා මේ විනාශකාරී ආර්ථික ගමනෙන් තවදුරටත් ඉස්සරහට යන්න බෑ අපේ රට ජාතික සම්පත් අපේ රටේ මහා මුදු අපේ රටේ ස්වභාවික සම්පත් අපේ රටේ මානව සම්පත් අපේ රටේ ශිෂ්ටාචාරයේ මේ සියල්ල ඉතාමුදින් උකහාගත්තු නව ආර්ථික වැඩපිළිවෙලකට වුණා ඇත්තම ගත්තොත් අපේ හාමුදුරුවනේ අපේ ආර්ථිකය ඉකොනොමික රීසෙට් කරන්න නැවත සංවිධානගත කරන්න මේ පාර යන්න බෑ අපේ ආර්ථිකය නැවත සංවිධානගත කරන්න අපේ ආර්ථිකය විතරක් නෙවෙයි අපේ ජීවන රටාවත් රීසෙට් කරන්න ඕන අපි සාමාන්‍ය ගමේ කෙනාගෙන නමුත් මේ කුඩා කණ්ඩායමක් ඉන්නේ ඔවුන්ගේ ජීවන රටා මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නේද ලීටරයට කිලෝමීටර 4 5 දුවන වාහනවල මේ ආර්ථිකය යන්න පුළුවන් ඒ නිසා කෙටි කාලයකට මේ ආර්ථික අරමුදෙන් ගොඩ එන්න නම් අපේ ජීවන රටාව රීසෙට් කරන්න නැවත සංවිධානගත කරන්න මට මතකයි 2010 ග්‍රීසිය කඩාවැටුණා ග්‍රීසිය අවුරුදු 12ක් ගියා ගොඩ එන්න මේ 2022 තමයි යාන්තම් ගොඩ ගියේ ග්‍රීසිය මොකද්ද ගත්තා ඉතාමත් තදබල තීන්දුව ගත්තා ඒක කාලයකදී ග්‍රීසියේ ඒගොල්ල ගොඩාක් පාවිච්චි කරන කාඩ් පත මේ බැංකු ඉලෙක්ට්‍රොනික වලින් තමයි ගනුදෙනු කරන්නේ දවසකට නිකුත් කරන්න යුරෝ 20යි කිසි කෙනෙකුට දවසකට යුරෝ 20ට වඩා වැඩි වියදම් කරන්න බෑ කඩාවැටිච්ච රටක් ගොඩාව එහිම මේ කඩාවැටිච්ච රටක් ගොඩ එන්න බෑ මේ තියෙන ජීවන විලාසිතාව මේ ජීවන රටාවේ බෑ මේ ජීවන රටාව වෙනස් වෙන්න ඕන අපි එක වෙනස් කරලා තියෙනවා පුරවැසියන්ට ආරාධනා කරනවා කිටි කාලයකට අවුරුද්දක් දෙක තුනකට අපේ මේ ටිකක් වියදම් අධික ටිකක් බරදරන මේ ජීවන රටාවේ මේ ආර්ථිකය ගොඩ එන්න බෑ අඩුම තරම අපිට සරසමක් තියෙන්න ඕන අපේ මේ ඉන්ධන භාවිතාව කෙටි කාලයකටවත් අඩුම තරමේ තුනෙන් එකකින්වත් අඩු කරගන්න එහෙම නැතුව අපිට ගොඩ එන්න බෑ ඒ නිසා අද අපිට ගොඩ එන්න වෙලා තිබෙනවා ඉතා ආර්ථිකයේ විශාල ලෙස පතුලට කඩාවැටුණු රටක් යලි ගොඩනැගීම සඳහා නව දිසානතියක් නව පාරක් කරෙහි අපි අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා ඒ නිසා මේ ඇති වී තිබෙන වියසනේ ස්ථිර සාර ලෙස අපි ගොඩ එන්න නම් මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන මේ ජීවන රටාව අපි වෙනස් කරන්න ඕන මේ ආර්ථික රටාව අපි වෙනස් කරන්න ඕන මේ දේශපාලන සංස්කෘතිය මේ අපේ ජීවන රටාව මේ ආර්ථික රටාව වෙනස් කරන්න නැතුව අපිට ගොඩ එන්න බෑ ඒක ටිකක් අමාරු වැඩක් මිනිස්සු පුරුද්දට ඇබ්බැහිමලා තිබෙනවා ඒ ඇබ්බැහිවීමෙන් ගලවා ගන්න එක සරල නෑ එහෙත් අද අපේ රට ප්‍රබල මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා දැක්මක් සලස්මක් සහිත මහජන ව්‍යාපාරය මා හිතන්නේ මහජන ව්‍යාපාරයේ ප්‍රධානම පංගුවක් තමයි ඔබ වහන්සේලා නියෝජනය කරන ජාතික භික්ෂු පෙරමුණ ජාතික භික්ෂු පෙරමුණ හැමදාම මේ රට වියසනයට පත් වෙච්ච මොහොතක මේ රටේ ජනතාව අසිරිතාවකට පත් වෙච්ච මොහොතක සැබෑ සත්‍ය පෙරදරි කරගෙන රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ජාතික ව්‍යාපාරය අදම ජාතික ව්‍යාපාරයේ මේ රැළිය පවත්වන අපේ හාමුදුරුවන් වහන්සේලා විශාල ප්‍රමාණය මෙතෙන්ට රැස්වලා අපි සාකච්ඡා කරමින් තිබෙනවා අපේ රට වෙලා තියෙන දේ අපි රටෙන් ගොඩ එන්නේ කොහොමද අපේ හාමුදුරනේ අද අපි ඉස්සිරිපිට තියෙන ඉතාමත් භයානක බියජනක චිත්‍රයක් තියෙනවා කණ්ඩ අද බෙහෙත් නේ ද මේ වෙනකොට බෙහෙත් නේ ආහාර නැති වෙන තත්ත්වයක් ඇති වෙනවා ඉතින් මේකෙන් ගොඩ එන්නේ කොහොමද මේකෙන් ගොඩ එන්නේ සහතික වශයෙන් මේ අර්බුදයේ 74 වසරක පැරණි අර්බුදයක් දිගු කාලන අර්බුදයක් හැබැයි මේක මේ තරම් තීව්‍රතාවයට ලක් කරේ මේ ගෝඨාභය රාජපක්ෂත් මේ මහින්ද රාජපක්ෂත් මේ ආණ්ඩුව අලි සබ්රි පහුගේද පාර්ලිමේන්තුවේදී කියනවා මේ අර්බුදයට මේ ආණ්ඩුව ගනු ලැබු ප්‍රධානම තීන්දුව කීපයක් වැරදි කිව්වා 2020 ආරම්භෙදිම විශාල ධනපතියන්ට බදුසාන ලබා දීම සඳහා බදු කප්පාදු කරා ආසන්න වශයෙන් ගත කෝටි 60000ක් අවුරුද්දකට නැතුණා කෝටි 60000ක් නැතුණා අවුරුද්දකට 2020 60000යි ගිය අවුරුද්දේ 60000යි මේ අවුරුද්දේ 60000ක් නැතුණොත් කෝටි 180000ක් නැති වෙනවා මේ බදු කප්පාදු නිසා ඒක කරේ කාටද ඒක කරේ ධනපතියන්ට බදුසාන දෙන්න සබ්රි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන මොකද්ද ඒක ටිකක් වැරදි තීන්දුවක් ඒක දැන් ඊළඟ ඔහු කියන 203 ඉතාමත් බලහත්කාර ලෙස මේ ඩොලරේ රඳවගෙන හිටියා 203 ඩොලරේ තියාගන්න
महाबैंक डॉलर मार्केट कर दम विलंद पुल डर दम आर्थिक विशेष सत्य इनके ना डॉलर बिलियन पाहा डॉलर कोटी पांसी अपना विलंद पुल डर दाला पिच्चू आ क्यों विनाश कर लेते सब दिखे ना मेक बलात्कार ले से देसी तुने रंधवा के निम वैराद दक के बलात्कार ले से देसी तुने रंधवा कब तक रंधवा का ना तार क्या तिबुने इतने अत्तर इन्द तार क्या तिबुने इड पर सत्तर ही अत्तर इड पर सात डॉलर ही तुंसी हत्त पार सीमा कला ते बना ब्लैक मार्केट के हार से लिच पाए मैं लबन मास से अगर वेन कोटर रुपया हार से या के देवन दिनों डॉलर ही बिंगे वो मार आंत के बर देवन का वचन ही मैं आप यात्री सुनु वर दक्कुना के न पुलाम वर दी मुनु आर्थ के काबा सीनिया करा रसानी का पहरे यदि उम जनाधिपति वर के तानी हितवा कारी थक्कड़ी तीन दोगे नंतर करा एक आप यात्री सील गोवी भी विनाश से बाजने करा गोवी जनता के विशाल जीवित विनाश से पार देने करा अतः की न मंग आप पहरे दिन नंके एवा समावधन ने पुलाम वर दी समावधन ने पुलाम वर दी में अप मुदल दिन पता बीएम मुदल फैक्टरी मुदल को दिदास दहनमी और मुदल अच्छा बिलियन हतर को मुदल अच्छा को पौगे दिदास दुलाय दिदास के मास हतर मास दास मुदल अच्छा कोटि लक्ष्य අවුරුද්දකට කෝටි 400ක් ගහපු රටේ කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගැහුවා මුදල් අච්චු ගහලා අච්චු ගහලා අච්චු ගහලා මොකද කරේ වෙළඳ පොළට දැම්මා දාලා ඉවරලා මොකද කරේ සල්ලි වැඩියෙන් ආවා නිෂ්පාදනය වැඩි වුණා සරල ආර්ථික විද්‍යාව ඉල්ලුම වැඩි වුණා සැපේ මාඩු වුණා බාණ්ඩ මිලි කියලා කියන මේක සරල වැරද්ද මේක මාරාන්තික වැරද්ද එනිසා රටේ මුළු ආර්ථිකයම ප්‍රධාන මරමස්ථාන व्यसन पत्कला विनाश पत्कला अलिसब्री पार्लमेंट व्यरदी मूलिक जनाधिपति पार्लमेंटरी एक तो वेंड क्या ने ए आया थी अभी दान ना ए आया काउंट किया एक कम अपने जनाधिपति वर्य अग्रवेति वर्य आंडु अतिवत विला पार्लिमेंट में एक तो एक अंकता आवेग टेंडर लेस चिराम एक ना अभी कल्पना करने लेस अबे मैं जनाधिपति वर्य मैं व्यसनीट मुलुमनी मो वग किया नून तेर नेती दान नेती मोंड अज्ञान ताकड़ी हितवक्कारी नायक एक में या जनाधिपति पुटुति यागन हदन सर्वपाक्षिक हो अंतर काल नांडुलिम पलक ने एनसा अपि इसी इदरीये तेने में बिय बिय जनक चित्रे मिदेन्न नाम पोदु एकंगतावेकट ओन्नाम पलमुवम जनाधिपति वरे इवत्तु आरंचकन महिंद महिंद नन हिट अयिन वेनवा कियला नेद कमक ने एत प्रमाणवत् एनसा अपि अलुत् दिशावकट यावु अद अपिट अवश्य वी तिबिन्नी मेरा दीर्घ काल अनुगमने मे देशपालन सा आर्थिक प्रतिपत्ति अभी मिदेन नून ये देशपालन सा आर्थिक प्रतिपत्ति मिदीम सदा अभी विशाल जन बलवेगे गुटनगम अपे परंपरा वे अपे काले अपे रटे अनागते दुआ दर वे बी एन सैकंड तो जीवत्न रटक निर्माण करम ये विनिम भगवान से अभी हेम दिनाम इक्प कटित करम के आराधने करमी मम नत्र भूमि स्तुति अपे हम हाथरे सीमा विन एहा बियॉन्ड बाउंड्री लाइन विद एसजे क्रिकेट पीटीए एवा गेम क्रीडा पीटीए सीमा विन एहा लोके विनिविद दकिन्न ओब सितनवाट वडा वैडी अमक वैडी अरुतक क्रीडा पीटीए एत्त नेत्त समबरव गिनेन कलु सुदु निरावरने यतार्थे सोया यान तीर्थ यात्राव हाथरे सीमा विन एहा बियॉन्ड बाउंड्री लाइन विद एसजे अलुत्म विशेषांगे नुदुरु दिनक टॉक विद भवंत प्रसाद यूट्यूब नालिकावेन बलापुरुत्तु वन्ना